सातो समंता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सद्धा बुद्धि संपन्न कारुणिक पिन्वत्नि सैम सतिय बृहस्पतिंदा दिने बौद्ध मातृचाले हरहा लोके प्राविश्रवा हरिन ससरें निवनट केन मातृकाव्याटते देशना करगने नुलबन ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනයක් ශ්‍රවණය කරන්න පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ මේ ධර්මය දානමය පින්කමක් හැටියට පරිත්‍යාග කරන්නේ ඕස්ට්‍රේලියාවේ බිස්බෙන් නුවර වැසෙන මවත් දියණියක් ඒ දියණියගේ අවුරුදු 4ක් වයසට පුතණුවන් මේ පින්කමේ දායකත්වය දරන මම පසුගිය සතියේ දේශනා කරේ පරමාර්ථ ධර්ම තුල හේතුඵල ධර්මතාවයන් පරමාර්ථ වශයෙන් දේශනා කළ පරමාර්ථ දේශනාවක් අපි සම්මුතියෙන් මේ හේතුඵල කියන ටික අවබෝධ කර ගන්නට ඕනේ. ඒතර සම්මුතියෙන් හේතුඵල අවබෝධ කර ගන්න ආකාරය අද දේශනා කරනවා. එහෙනම් එක දවසක් බුදුරජාණන් වහන්සේ ගේ ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පවතින මේ ලෝකේ භාග්‍ය සත්පුරුෂය මත නේද විතහම් පවතින සත්පුරුෂය මත බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරන ආනන්ද භාගයක් කොටසක් මෙනි සම්පූර්ණ සත්පුරුෂයන් මත තමයි මේ ධර්ම පවතින්නේ එහෙනම් ඒක ලස්සන හේතුවක් හොඳ හේතුවක් මුල්ම හේතුවක් පළවෙනි හේතුවක් සත්පුරුෂ ආශ්‍රය ඉස්ලාමයේ සත්පුරුෂයක් කියන්නේ කවුද කියන එක අඳුර ගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ වටහා ගන්න ඕනේ කවුද සත්පුරුෂය සත්පුරුෂය සත්තු මරන්නේ සත්පුරුෂය හොරකම් කරන්නේ නෙමෙයි සත්පුරුෂය වැරදි කාම සේවනයක් කරන්නේ නෙමෙයි සත්පුරුෂය බොරු කියන්නේ නෙමෙයි සත්පුරුෂය කේලම් කියන්නේ නැහැ පරුෂ වචන කතා කරන්නේ නැහැ සත්පුරුෂය වැඩකට නැති හිස් වචන කතා කරන්නේ නැහැ සත්පුරුෂය මත්පැන් මාත්‍රාවෙ පාවිච්චි කරන්නේ නැහැ එතකොට අඳුන ගන්න පහසුයි මෙන්න මේ කරුණාවලින් වෙන්ව වාසය කරනවා නම් යම් පුච්චලේ ඒ පුච්චල සත්පුරුෂෙක් නැගේ සත්පුරුෂයා ගෙදර ඉන්නවා අපි අසත්පුරුෂයෙක් ගෙදර ඉන්නවා අසත්පුරුෂය සත්පුරුෂය වෙන් කර ගන්න ඕන අසත්පුරුෂයා තමයි අර පස්පව් දස අකුසල් කරන අය අසත්පුරුෂයා සත්තු මරනවා හොරකම් කරනවා වැරදි කාම සේවනයක් කරනවා බොරු කියනවා කේලම් කියනවා පරුෂ වචන කියනවා වැඩකට නැති වචන කතා කරනවා මත්පැන් මාත්‍රාවෙ පාවිච්චි කරනවා අසත්පුරුෂයන් ධර්මඥාන දේශනා කරන අසත්පුරුෂ ආශ්‍රයෙන් සමුලින් අයින් වෙන්නේ එහෙනම් කොහොමද අයින් වෙන්නේ දැන් gedare ඉන්නවනම් අයින් කරන්නත් බැහැ එකපාරක් කියන්න දෙපාරක් කියන්න තුන්පාරක් කියන්න අහන්න නැත්නම් එයාව අයින් කරන්න වෙනවා තමන්ගේම සහෝදරයෙක් වුණත් කරන්න දෙන්නේ. තමන්ගේම දරුවෙක් වුණත් කරන්න දෙන්නේ. ස්වාමිය භාර්යාව වුණත් කරන්න දෙන්නේ. එකපාරක් කිව්වා දෙපාරක් කිව්වා තුන්පාරක් කිව්වා අහන්න නැත්තම් එයාගේ ආශ්‍රය නවත්තන්න වෙනවා. ඒයි. එයාින්ද යන්න වෙන්නේ දුගති. ඒ පුච්චලේ නිසා යන්න වෙන්නේ නිරය. අපි මොකටද තවත් කව කෙනෙක් හින්දා අපි නිරය අපි අපාය දුක්ඛිනි එනස් සත්පුරුෂය ආශ්‍රය කරන්න ඒක පළවෙනි කාරණේ මුළු දහමම තියෙන සත්පුරුෂය මත එනම්
පළවෙනි කාරණය ලස්සන හේතුවක්. මොකද්ද? සත්පුරුෂ ආශ්‍රය. සත්පුරුෂ ආශ්‍රය හේතුවක් වෙනවා ලස්සන ඵලයක් උපදවන්න. ඒ තමයි සද්ධර්මය ශ්‍රවණය කරන. සත්පුරුෂ ආශ්‍රය තියෙන පුජ්‍යයා සත්පුරුෂය විතරයි තථාගත ධහම ශ්‍රවණය කරන්න බණ ටිකක් අහන්න යන කතා කරන්නේ. ඒ සඳහා පොළඹවන්නේ. ඒ සඳහා උනන්දු කරවන්නේ. උත්සාහවන්ත කරන්නේ සත්පුරුෂය. අර සත්පුරුෂයා නිසා සද්ධර්මය ශ්‍රවණය කරන. ලස්සන ඵලයක් උපදී. අසත්පුරුෂයා ශ්‍රේ කොළ කවදාවත් සද්ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබෙන්නේ අසත්පුරුෂයා ශ්‍රේ කොළ ශ්‍රවණය කරන්න ලැබෙන්නේ අසද්ධර්මයක්. අසද්ධර්මයක් ශ්‍රවණය කළොත් ඇති වෙන්නේ අසද්ධාව. සද්ධාව ඇති වෙන්නේ. එහෙනම් සත්පුරුෂ ආශ්‍රය කියන්නේ හොඳ හේතුවක්. ඒකෙන් උපදවන ඵලය තමයි සද්ධර්ම ශ්‍රවණය. ඒ කිවි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ උතුම් ධර්මයටයි සද්ධර්ම කියන්නේ. ඒ ඵලය උපදව ගන්න පුළුවන්. ඒ ඵලය හැබැයි හේතුවක් වෙනවා. ඒ සද්ධර්මය නැවති ඵලය උපදවා ගත්තා. බණ ටික ඇහුවා බුදුරජාණන් වහන්සේ. ඒ සත්පුරුෂ මත. සත්පුරුෂය තමයි අඩ ගහගෙන. අදත් බණ අහන්න වාඩි වුණා නම් සත්පුරුෂ ආශ්‍රය නිසාමයි. අහල පහල අයත් එක රාශි කරගෙන මැදිරිය තුළට ඇවිල්ලා බණ ටික අහන්නේ නිවසේ අහල පහල අයත් එකතු කරගෙන ඇවිල්ලා රූපවාහිනී ඉස්සර වාඩි වෙලා බණ ටික අහන්නේ සත්පුරුෂය. අන සත්පුරුෂය නිසා සද්ධර්මය ශ්‍රවණය කරනවා. අන ලස්සන ඵලයක් ඉපදුනා. ඒ සද්ධර්ම ශ්‍රවණය හේතුවක් වෙනවා. තවත් ලස්සන ඵලයක් උපදවන්නේ. ඒ තමයි සද්ධාව. සද්ධර්මය ශ්‍රවණය කරන කෙනෙකුට විතරයි සද්ධාව නැමැති ඵලය උපදව ගන්න පුළුවන්. ඒ ඵලය ඉපදුවේ සද්ධර්මය නැමැති හේතුවෙන්. ඒතර සද්ධර්මය නැමැති ඵලය ඉපදුවේ සත්පුරුෂ ආශ්‍රය නැමැති හේතුවෙන්. එහෙනම් කල්පනා කරලා බලන්න ඕනේ සත්පුරුෂ ආශ්‍රය හොඳයිද නැද්ද කියලා. සත්පුරුෂ ආශ්‍රය හොඳයි. එහෙනම් ඒ තුළින් සද්ධර්මය ශ්‍රවණය කිරීමේ ඒ ඵලය උපදවා ගන්නවා. ඒ ඵලයේ හේතුවක් වෙනවා සද්ධාව නැමැති ලස්සන ඵලයක් උපදවනවා. සද්ධාව කියන්නේ තුනුරුවන් කෙරේ ඇති වෙන පැහැදීම. ධර්මය අහනකොට බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපට තේරෙනවා, වැටහෙනවා, අවබෝධ වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කවුද කියලා වැටහෙනවා නම් තථාගතයන් වහන්සේ කෙරේ පහදිනවා. අපි යම් කිසි කෙනෙක් ඇසුරු කරන්න ඕනේ යාගේ ස්වභාවය දැනගන්න. එහෙම නැත්නම් එයා ප්‍රකාශ කළ තියෙන ප්‍රකාශ දේශන අපි ශ්‍රවණය කළොත් අපට පුළුවන් මේ පුච්චලයක් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරනකොට තථාගතයන් වහන්සේ කෙරෙහි පහදින මොනතරම් ශ්‍රේෂ්ඨ පුච්චලෙක්ද? ඒ කොහොමද? අපි දන්නා බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා. අරහං කියන්නේ ඒ සියලු ක්ලේශ ධර්මයන් සිතින් බැහැර කරපු නිසා අරහං කියනවා. නික්ලේශි, විතරාගි, විත දෝස, විත මොහ. රාග රහිතයි බුදුරජාණන් වහන්සේගේ සිත. දේශ රහිතයි බුදුරජාණන් වහන්සේගේ සිත. මෝහ රහිතයි බුදුරජාණන් වහන්සේගේ සිත. දැන් අපි බලන අපේ සිතත් එක්ක සම්බන්ධ කරලා කොහොමද කියලා. අපේ සිත අපට පේනවා. එතකොට අපේ සිතට රාගය නම්, රාගය කියන්නේ ඇලෙනවා. අපේ සිත රාග සහිතයි. අපේ සිත ද්වේෂය නම් අපේ සිතට, අපේ සිත දේශ සහිතයි. අපි මේ කරුණ දෙකට, මේ රාගයට දේශයට සිත තුළ හොඳට ලගින්න ඉඩ දීලා නිහඬව බලන් ඉන්න. සිතට එනවා, සිතට ඇතුල් වෙනවා, ඇතුල් වෙලා සිතේ වැස ගන්නවා, සිතේ ලගිනවා. ඊට පස්සේ සිතේ පළපදියම් වෙනවා රාගයයි දේශයයි. ඒ දෙකට හොඳට පවතින්නට ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා බලන් ඉන්නවා නම් මෝහයක් තියෙනවා. තර අපි කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේට නැත්තම් මේක ඒ තථාගතයන් වහන්සේ මොන තරම් ශ්‍රේෂ්ඨද? දේශය කියන්නේ සහ මුලින්ම නැවත හටගන්නේ නැත්තම් ඒ සිත මොන තරම් ශ්‍රේෂ්ඨද?
නිරන්තරයෙන්ම සදාකාලිකව හට නොගන්න තැනට පත් කරා නම් එයා මුලාවෙන් මිදිලා ඒ සිත මොනතරම් ශ්‍රේෂ්ඨද. ඒ වගේම තථාගතයන් වහන්සේගේ සිතට මානයක් එන්නේ සෙය්‍යමාන සදිසිමාන හීනමාන තවත් කෙනෙකුට වඩා ඉහළින් ඉන්න කියලා තථාගතයන් වහන්සේට සිත විලිපහර වෙන්නේ. තවත් කෙනෙක් එක්ක සමාන කරලා කතා කරන්න තථාගතයන් වහන්සේට සිත විලිපහර වෙන්නේ නැහැ. තවත් කෙනෙකුට වඩා පහත් කියලා තමන්ගේ සිත තුළ සිත විලි ඇති වෙන්නේ නැහැ. සෙය්‍යමාන සදිසිමාන හීනමාන ත්‍රිවිධ මානෙන එක මානයක් ගන්න තථාගතයන් වහන්සේ. අපි බලනවා අපේ සිත තුළ තියෙන අපේ සිත තුළ තියෙන. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ කෙරේ පහදිනවා මෙන්න මේ කරුණු දැනගෙන කරුණු දෙකගෙන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කිසිම දික්කයක බැඳිලත් නැහැ. එක පුච්චරේක ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ බණ අහලා මට නම් දැන් කිසිම දික්කයක් නැහැ කිව්වා. මට දැන් කිසිම දික්කයක් නැහැ කිව්වා. තථාගතයන් වහන්සේ දේශනා කරන බමුණ ඒ නැහැ කියලා හිතන එක දික්කයක්ම තමයි කිව්වා. ඒක දික්කයක්. තමන් ගාව දික්ටි නැහැ කියලා හිතන එක දික්කයක්. ඒ දික්කේ ඉල්ලලා ඉන්න අය. මොකද්ද? තමන්ගේ සිත තුළ කිසිම දික්කයක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බමුණ ඒකම දික්කයක් කිව්වා. අන්න තථාගතයන් වහන්සේට දික්ටි නැහැ. දික්ටි කියන්නේ වැරදි දෙකකින් 62ක් දික්ටි. උච්ඡේද දික්ටි 44ක් සාසත දික්ටි 18ක් එකක්වත් තථාගතයන් වහන්සේට නැහැ. අපිට අපිට තියෙනවා. අපි විවිධ දේවල් වලින් යම් දෙයකින් අපේ අරමුණ ඉටු වෙන්නේ නැත්නම් අපි තවත් දෙයක් හොයනවා අපේ අරමුණ ඉටු කරගන්න. විවිධ දේපාක්‍රම යොදන. විවිධ තැන් වලට යන. විවිධ තැන් වල ගිහිල්ලා යදිනවා ඉල්ලනවා වැඳ වැටිලා ඉල්ලනවා පෙරලි පෙරලි ඉල්ලනවා පඳුරු ගැට ගහලා ඉල්ලනවා බුදුරජාණන් වහන්සේ ඉල්ලන්න ධර්මයක් දේශනා කළේ නැහැ අවබෝධ කරගන්න ධර්මයක් දේශනා කළා කි. අපි ගාව දික්ටි තියෙනවා මේ දේ සුබයි කියලා අපි අරගන්න පුරුදු වෙලා තියෙන මේ දේ අසුබයි කියලා එහෙන් දකින ලස්සන දේවල් සුබයි කියලාම තමයි අපි අරන්නේ එහෙන් දකින අකමැති දේවල් අමනාප දේවල් අසුබයි කියලා ගන්න. වැරදි එක. අසුබ දේවල් සුබ දේවල් මහා මංගල සූත්‍රයේ කරුණු 38කින් පැහැදිලි කරා තථාගතයන් වහන්සේ. මොනවාද සුබ මොනවාද අසුබ? සුබ කියන්නේ යහපත් දේවල්. මාතා පිතු උපට්ඨාන පුත්තදාරස්ස සංඝෝ අනාකුලච කම්මන්ත ඒතම් ඒක යහපතයි කියලා. බව සත්‍යන්ත සිප්පංච විනයෝච සුසික්කිතෝ සුභාසිතා ච යාවාච ඒකන යහපතයි කියව සුභයි කියව මෙන්න මේ ආකාරයෙන් මහා මංගල සූත්‍රයේ කරුණු 38ක් තියෙනවා 38කින් දේශනා කළේ සුභ සුභ දේවල් බුදුරජාණන් වහන්සේ දෙවියන්ට මිනිස්යාට මේ පැහැදිලි කරා සුභ සුභ දේවල් හැබැයි අපි විවිධ ආකාරයෙන් සුභ සුභ දේවල් ගන්න පුරුදු වෙලා තියෙන ඒවා දික්ටි තථාගතයන් වහන්සේ දික්කේ එකක්වත් නැහැ. එහෙනම් ඒ සිත මොනතරම් නිර්මලද? මොනතරම් පිරිසිදුද? මොනතරම් පවිත්‍රද? ඒ සිත අන පහදිනවා අපි. ඒ බුදුරජාණන් වහන්සේගේ සිත ගැන බලන්න ඕනේ අපි. මොන වගේ සිතක්ද? මොන වගේ සිතුවිලිද ඒ සිත තුළ හටගන්නේ? අපේ සිතත් බලනවා අපි. අපේ සිතේ හටගන්නේ මොන සිතුවිලි? ඒ තමයි බුද්ධානුස්සති කියලා කියන්නේ ඒක. කමඨහනක් කියලා. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් හා ඥානයන් අනුව අපි සිතනවා. බුදුරජාණන් වහන්සේ 73ක් ඥාන උපදවා ගත්තා. හයක් අපට උපදවන්න බෑ. සඩ සාධාරණ ඥාන අනිත් 67ම අපට උපදවන්න පුළුවන්. හැබැයි අපි එකක්වත් උපදවාගෙන තියනවාද කියලා තමන්ගේ සිතෙන් විමසලා බලන්න පුළුවන්. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපට තේරෙනවා, වැටහෙනවා, අවබෝධ වෙනවා. ඒ අනුව තථාගතයන් වහන්සේ කෙරේ පහදිනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ කෙරේ නිවැරදිව පහදිනවා. බුදුරජාණන් වහන්සේට සැකයක් නැහැ. කිසිම තැනක සැකයක් නැහැ. ඇයි? සියල්ල දන්නවා, සියල්ල දකිනවා තථාගතයන් වහන්සේ. අතීතයේ සියලුම දේවල් දකිනවා, අනාගතයේ සියලුම දේවල් දකිනවා, වර්තමානයේ සියලුම දේවල් දකිනවා. අතීත, වර්තමාන, අනාගත කියන මේ කාලත්‍රය තුළ සිදුවෙන සිදුවුණු
සියලු දේ දකින්න බුදුරජාණන් වහන්සේ. අපි දකින්නවද? අපිට ඒවා කිසි දෙයක් දැක ගන්න බැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ සිත කොයි වගේ සිතක්ද? බුදුරජාණන් වහන්සේගේ සිතේ තණ්හාව නැහැ. දික්කිට නැහැ. මාන්‍යත් නැහැ. අපේ සිතේ තණ්හාවක් තියෙනවා. මාන්‍යත් තියෙනවා. දික්කිට තියෙනවා. එයා බුදුරජාණන් වහන්සේ කෙරේ පහදින්නේ ඒ ගුණයන් හා ඥානයන් දැකලා. ඒ ගුණයන් හා ඥානයන් දැකලා. ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානය. තථාගතයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ඥානය. ඒක සියලු බුදුවරයන් වහන්සේලාට විතරක්. ආස්‍ය අනුස්‍ය යන්තම් හරි තියනවා නම් ඒක දැනගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට විතරයි. කෙලෙස් චුට්ටක් තියනවාද? මධ්‍යම ආකාරයට තියනවාද? ඒක ඉහළින්ම තියනවාද කියලා. ආශ්‍රය අනුසේ යමක ප්‍රාතිහාර ඥානෙ එක ලෝකෙ කිසි කෙනෙකුට උපදවන්න බෑ. මහා කරුණා සමාපත්‍ය ඥානෙ මහා කරුණාවෙන් ලෝකෙ දිහා බලන්නේ තමන්ට යහපත කරගන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බලන්නේ අන් අයගේ යහපත පිණිස. අද මගෙන් කාටද යහපතක් වෙන්නේ කියලා ප්‍රත්‍යඥ පුච්චලයා බලන්නේ මම මට අද කවුද යහපතක් කරන්නේ කියලා. අද කොහොමද මගේ ජීවිතය ගොඩනගා ගන්නෙ? බුදුරජාණන් වහන්සේ කල්පනා කරේම නෙමෙයි. මේ අවබෝධ කරගත් දහම මේ දහමෙන් අද ප්‍රයෝජන ගන්න කවුද? ඒ පුච්චලිය හොයාගෙන සතපොම් ගණන් සිය ගණන් දහස් ගණන් ගියා. පයෙන් වඩින්න පුළුවන් තැන් වලට පයෙන් වැඩියා. ඉර්ධියෙන් වඩින්න ඕන තැන් වලට ඉර්ධියෙන් වැඩියා. ළඟ ඉන්නව නම් එයාට ළඟ ඉඳගෙන බණ කිව්වා. මේ මහා කරුණාවේ සබඤ්ඤත ඥානේ සියල්ල දන්න සියල්ල දකිනවා අනාවර ඥානේ. යෝනම දෙයක් අනාවරණය කිරීම නිවැරදිව අනාවරණය කිරීමේ හැකියාවක් තියෙන බුදුරජාණන් වහන්සේට. අන්න ගුණයන් හා ඥානයන් පොඩ්ඩක් හොයන්න. එතකොට තථාගතයන් වහන්සේ කවුද කියලා පහදී. අන්න තේරුම් ගන්නවා අන්න අවබෝධ කර ගන්නවා තමන්ට වැටහෙනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද. මේ තරම් ශ්‍රේෂ්ඨ පුච්චලේ තව ඉන්නවද? ඒ හිටියොත් තවත් බුදු කෙනෙක් විතරයි. අන්න සද්ධාව ඇති වෙනවා. ඒතර ධර්මයේ කෙරේ. ඒකේ ධර්මය පිළිබඳව සොයනකොට ධර්මයේ පිළිබඳව විමර්ශනය කරනකොට ධර්මයේ පිළිබඳව පහදිනවා. සුළුවෙන් ගත්තත් පහදින්න පුළුවන්. සත්ව මරණයක හොඳයිද නොමරණයක හොඳයිද කියලා චුට්ටක් හරි මොලේ තියෙන කෙනෙක්ගෙන් අහුව කියන මරණයක හොඳයි කියලා. හොරකම් කරන එක හොඳයිද නොකරන එක හොඳයිද කියලා අහුව චුට්ටක් හරි ප්‍රඥාව තියෙන පුච්චලේ කියන්නේ හොඳම නෑ හොරගා කරන එක. වැරදි කාම සේවනයක් කරන එක හොඳයිද නොකරන එක හොඳයිද කියලා ඇහුවොත් බුද්ධිමත් පුච්චලෝ කියන්නේ නොකරන එක තමයි හොඳ කියලා. බොරු කියන එක හොඳයි නොකරන එක හොඳයිද කියලා ඇහුවොත් බුද්ධිමතා කියයි නොකරන එක හොඳයි. බොරු නොකියන එක හොඳයි. මත්පැන් මාත්‍රාවේ පාවිච්චි කරන එක හොඳයිද නොකරන එක හොඳයිද කියලා ඇහුවොත් නුවණ තියෙන කෙනෙක් කියන්නේ පානය නොකරන එක හොඳයි. බලන්න සුළුවෙන් ගත්තත් හොඳයි තථාගතයන් වහන්සේගේ දහම. මධ්‍යමෙන් ගත්තත් හොඳයි. රූපාවචර අරූපාවචර ධ්‍යාන එහෙම ගත්තත් හොඳයි. සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් අගින් ගත්තත් හොඳයි. ඒ දහම අරගෙන ආවේ මහා සංඝරත්නය කෙරේ පහදිනවා. මේ කෙටියෙන් කියන්නේ සද්ධාව ඇති වෙන ආකාරයෙන් ධර්මය කෙරේ පහදිනවා. ඒ ධර්මය අරගෙන එන මහා සංඝරත්නය කෙරේ පහදිනවා. ඒ ධර්මය දේශනා කරපු ශ්‍රේෂ්ඨතම ලෝකේ ශාස්ත්‍රඥ වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ කෙරේ පහදිනවා. සද්ධාව අචලයි. හැබැයි අචල වෙන්නේ ධර්මය හරියටම අවබෝධ කරගත්තොත්. පසුගිය සතියේ දේශනා කර ඒ ධර්ම හේතුඵල ධර්ම පැහැදිලි කර ඒ තුළ නිවැරදි මනස පවත්වන්න පුළුවන් නම් සැකය විචිකිච්ඡාව අවසන් වෙනවා. එහෙනම් සද්ධාව හේතු වෙනවා තව ලස්සන ඵලයක් උපදවන්න. ඒතර සත්පුරුෂ නැමැති හේතුව ලස්සන ඵලයක් උපදවුවා ඒ තමයි සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය නැමැති හේතුව ලස්සන ඵලයක් උපදවුවා තුනුරුවන් කෙරෙහි සිත පැහැදුවා. තුනුරුවන් කෙරෙහි සිත පැහැදුවා සද්ධාව. ඒ සද්ධාව හේතුවක් වෙනවායි. ඒ මොකටද? සද්ධාව තියෙන පුච්චලයා නුවණින් මෙනෙහි කරනවා. නුවණින් නෙමෙයි නුවණින් මෙනෙහි කරනවා.
නුනුවනොයි මෙනෙහි කරන පුච්චලයක් කරන්නේ අකුසල. නුවණින් මෙනෙහි කරන පුච්චලයක් කරන්නේ කුසල. ඇයි? සද්ධාව තුළ සිත පැහැදිලා තියෙන්නේ තුනුරුවන් කෙරේ. ඒ පුච්චලය ආයි නුනුවණින් මෙනෙහි කරන්නේ නුවණින් විතරයි මෙනෙහි කරන්නේ. අන ලස්සන තව ඵලයක් ඉපදුවා. හැබැයි ඒකත් හේතුවක් වෙනවා. ඒකත් හේතුවක් වෙනවා. ඒ නුවණින් මෙනෙහි කිරීම හේතුවක් වෙන තව ලස්සන ඵලයක් උපදවන්න. ඒ මොකක්ද? මනා නුවණක් ඇති වෙනවා. නුවණින් මෙනෙහි කරන පුච්චලයට විතරයි මනා නුවණක් ඇති වෙන්නේ. අන්න තවත් ලස්සන ඵලයක් උපදවනවා. මනා නුවණක් ඇති වෙනවා. හොඳට නුවණ මෙහෙවන්න පුළුවන්. මනා නුවණ අර නුවණින් මෙනෙහි කිරීම නැමැති හේතුයෙන් හටගත් ඵලයක්. හැබැයි ඒක හේතුවක් වෙන තවත් ලස්සන ඵලයක් උපදවන්න. මනා නුවණ තියෙන පුච්චලයේ ඉන්ද්‍රිය සංවරයි. එයාගේ සංවරයි. එයාගේ සංවරය කියන්නේ ඇහැට පෙනෙන රූප පිළිබඳ වැළෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැහැ. කන සංවරයි. කනෙන් අහන ශබ්ද පිළිබඳ වැළෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැහැ. එයාගේ නාසය සංවරයි. නාසයෙන් විඳින ගඳ සුවඳ පිළිබඳ වැළෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැහැ. එයාගේ දිව සංවරයි. ඒ දිවෙන් විඳින රසය පිළිබඳ වැළෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැහැ. එයාගේ කය සංවරයි. ඒ කයෙන් ලබන පහස පිළිබඳව ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. එයාගේ මනස සංවරයි. ගන්න අරමුණ තුළ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. අන ඉන්ද්‍රිය සංවරයි. ලස්සන ඵලයක් ඉපදුවා. මනා නුවණ හේතු කරගෙන. ඒතර මනා නුවණ නැමැති ඒ ඵලය හේතුවේ ඒක උපදිවේ තව ලස්සන හේතුවකින්. ඒ තමයි නුවණින් මෙනෙහි කළා. නුවණින් මෙනෙහි කරන්න හේතුනේ සද්ධාවයි. සද්ධාව නැමැති ඵලය උපදිවේ සද්ධර්මය ශ්‍රවණය කිරීම නැමැති හේතුවේ. සද්ධර්ම ශ්‍රවණය කිරීම නැමැති ඵලය උපදිවේ සත්පුරුෂ ආශ්‍රය කියන නැමැති හේතුවේ. මනෝ ලස්සනට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ හේතුව හැදුවොත් මේ ඵලය උපදවන්න පුළුවන්. දැන් ඉන්ද්‍රිය සංවරයි. හැබැයි ඒකත් හේතුවක් වෙනවා. ඒකත් හේතුවක් වෙනවා. මොකටද? ත්‍රිවිධ සුචරිතයට. ඉන්ද්‍රිය සංවර පුච්චලයක් කයින් අකුසල් කරන්නේ. ඉන්ද්‍රිය සංවර පුච්චලය වචනයෙන් අකුසල් කරන්නේ. ඉන්ද්‍රිය සංවර පුච්චලය සිතින් අකුසල් කරන්නේ. ත්‍රිවිධ සුචරිතය කියන අන්න තව ලස්සන ඵලයක් උපදවන. ඒ මොන හේතුවේ? ඒ ත්‍රිවිධ සුචරිතය නැමැති ඵලයේ උපදිවේ ඉන්ද්‍රිය සංවරය කියන නැමැති හේතුයි. ඒ හේතුව නැමැති ඒ හේතුව නැතුව ඒ ඵලය උපදවන්න බැහැ. තව ලස්සන ඵලයක්. හැබැයි ඒක ආයි හේතුවක් නෑ. ඒ ත්‍රිවිධ සුචරිතය හේතු වෙනවා. තවත් ලස්සන ඵලයක් උපදවන්න. ඒ තමයි සතර සතිපට්ඨාන. අන්න එනවා නිවන් මාර්ගයට. අන්න එනවා නිවන් මාර්ගයට. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට හරි දානන්ද හැමතුරුයි. ඔව්. මුළු දහම තියෙන සත්පුරුෂයන් මත. දැන් ආවා ත්‍රිවිධ සුචරිතයේ යෙදෙනවා නම් යම් කෙනෙක් එයා නියත වශයෙන්ම සතර සතිපට්ඨානේ වඩනවා. සතර කිව්වේ හතරට. සති කිව්වේ සීයට. පට්ඨාන කිව්වා පිහිටුවට. සතර ආකාරයෙන් සිත පිහිට වීමට කිව්වා සතර සතිපට්ඨාන. කය කයන් පස්සේ විහෙරති. ඒක ලස්සන ගාථාවකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒකායන වයම් භික්කවේ මග්ගෝ. මහණෙනි එකම ධර්මතාවයයි. ඒකායන වයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. සිත හොඳට සුද්ධ වෙන්න, පිරිසිදු වෙන්න, වඩාත්ම පිරිසිදු වෙන්න. චිත්ත සත්තානං විසුද්ධිය. ශෝක පරිද්දවාන. ශෝකය හැඬීම. පරිද්දවාන සමතික්කමාය. පරිදේව කියන හැඬීම. සමතික්කමාය සමනය කරගන්න. ශෝක පරිද්දවාන සමතික්කමාය. දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය. දුක් දෝමන සතුරු දහන් කරගන්නීම සඳහා. දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය. ඥායස්ස අධිගමාය. පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීම සඳහා. ඥායස්ස කිව්වේ ඥානෙ. ඉහළට ගැනීම සඳහා. පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීම සඳහා. ඥායස්ස අධිගමාය. නිබ්බානස්ස සච්චිකිරියාය.
නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා යදිදං චත්තාරෝ කුමන හතරත් ඉද බික්කවේ බික්කු මහණෙනි දරුවේ කය කයන් පස්සේ විහෙරති මහණෙනි කය කයානුව බලමින් වාසය කරන්න වේදනාසු වේදනානු පස්සේ විහෙරති හට ගන්න කායික මානසික වේදනාවන් පිළිබඳ දකිමින් වාසය කරන්න වේදනාසු වේදනානු පස්සේ විහෙරති චිත්තේ චිත්තානු පස්සේ විහෙරති සිත හැසිරෙන ආකාරය බලමින් වාසය කරන්න කොහොමද සිත හැසිරෙන්නේ කියලා චිත්තේ චිත්තානු පස්සේ විහෙරති ධම්මේ ධම්මානු පස්සේ විහෙරති මේ ලෝක ධර්මතාවේ තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන විශ්වයේ යථාර්ථය තථාගත දහම කියන්නේ ඒ ධර්මයට අනුව හිතන්න මෙනෙහි කරන්න ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි ආතාපි කියන්නේ කෙලස් වලට ආතාපි තවනව දවන සම්පජාන සතිමා හොඳ සීයේ යුක්තව විනය ලෝකේ මේ ස්කන්ධ පංචකය ලෝකයේ කිව්ව ස්කන්ධ පංචකය විනය ලෝකේ අභිජ්ජා දෝමනස්ස විෂම ලෝභය බැහැර කරන්න දේශය බැහැර කරන්න දැන් බුදුරජාණන් වහන්සේ මෙතන මෝහයක් ගැන කතා කරන්නේ ලෝභය දේශයයි බැහැර කරන්න කියන්නේ අභිජ්ජා දෝමනස්ස ඇයි ලෝභයයි දේශයයි බැහැර කළොත් මෝහයක් නැහැ මෝහයෙන් යුක්ත පුච්චලයට විතරමයි රාගයයි දේශයයි එන්නේම ලෝභයයි දේශයයි එන්නේම ඒ නිසා තථාගතයන් වහන්සේ කරුණු දෙකයි මෙතන දිගන්නේ අවිචා දෝමනස්ස කර බැහැර කරන්න තියෙන කරුණු තුනක් නෑ දෙකයි ලෝභේ දේශය එහෙනම් සතර සති සිහිය පට්ටා පිහිටුව කාය කායන් පස්සේ විහෙරති කොහොමද මේක බෙදන්න කාය කායන් පස්සේ විහෙරති ඒක බෙදන්න කලින් ඉස්සෙල්ලා සිත පොඩ්ඩක් සමතේකට පත් කරගන්න ඕනේ සිත සමතේකට පත් කර ගන්න පුළුවන් ඒ සදා කමඨහන 40ක් තථාගතයන් වහන්සේ දේශනා කරා. කර්ම කියන්නේ සිතුවිලි වලට ස්ථාන කියන්නේ තැනක්. දැන් අපේ සිතුවිලි පවතින්නේ කෙලෙස් මත. පංච නීවරණ මත අපේ සිත පවතින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව බැහැර කරන්න නම් මෙන්න මේ 40න් එකක් ගන්න. සම 40 කර්මස්ථාන. 40 සම 40කට සම කරලා බුදුරජාණන් වහන්සේ සිත පිහිටවන්න ඒ 40 දේශනා කළා. කර්ම කියන්නේ සිත විලිවලට ස්ථාන කියන්නේ තරහ. දැන් අර නීවරණත් එක්ක පැටලීලා තියෙන සිත, කෙලෙස් වල පැටලීලා තියෙන සිත අපි අරගෙන අපි තියෙනවා මේ 40න් එකක. දැන් උදාහරණයක් ගත්තොත් මහසතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආනාපාන සති. දැන් මේ ආනාපාන සති කමඨහනම සියලු දෙනාටම සාධාරණ වෙන්නේ නැහැ. එමනත් තථාගතයන් වහන්සේ එකම කමඨහනයි දෙන්නේ. නැහැ. 40ක් දේශනා කළේ මේ 40න් කැමති එකක් ගන්න පුළුවන්. අනුස්සති 10ක් තියෙනවා. තමයි ඉස්සරක බුද්ධානුස්සති. ඒ බුදුරජාන් වහන්සේගේ ගුණයන් හා ඥානයන් මෙනෙහි කිරීම බුද්ධානුස්සති. ඒ ධර්මය මෙනෙහි කිරීම එකින් එක ගලපලා බැලීම ධම්මානුස්සති. ඒ සංඝයාගේ ගුණයන් මෙනෙහි කිරීම විචුපටිපන්න, ඥාය පිටිපන්න, සාමිච්චිපටිපන්න යাদি ගුණයන් මෙනෙහි කිරීම සංඝානුස්සති. තමන් සමාදන් වෙච්ච සීලය කැඩෙන්නේ බිඳෙන්නේ පරිදු වෙන්නේ නැතුව හොඳින් ආරක්ෂා කරගෙන ආයෙ නැවත ප්‍රත්‍යාවේක්ෂා කළ සීලානුස්සති. ඒ තුල සිත නවතිනවා. කමඨහ. මරණානුස්මති. මරණය ගැන නිතර මෙනෙහි කරලා ඒ තුලින් සිත සමාධිගත කරන්න පුළුවන්. ආනාපාන සති, දේවතානුස්සති, චාගානුස්සති, උපසමානුස්සති. ඒ අනුස්සති 10ක් තියෙනවා. අසුබ 10ක් තියෙනවා. උද්දුමාතක, විනීලක, විපුබ්බක, විචිත්තක, විකිත්තක, අතවික්කිත්තක, ලෝහිතක, පුලවක, අට්ටක. ඒ ආදි වශයෙන් අසුබ 10ක් තියෙනවා. කසිනත් 10ක් තියෙනවා. පඨවි කසිනේ, ආපෝ කසිනේ, තේජෝ කසිනේ, වායෝ කසිනේ. පඨවි ආපෝ තේජෝ වායු නීල පීත ලෝහිත ඕදාත ආලෝක ආකාශ මේ සෑමකින්ම කරන්න පුළුවන් සිත සමාධිගත කිරීමක් විතරයි කායගත සති ඒකේ සමාධිගත කරන්න පුළුවන් හැබැයි කායගත සතිය විදර්ශනාවට හරවන්නත් පුළුවන්
එහෙම ක්‍රමයක් තියෙනවා. විදර්ශනාවටත් අයිති සමතයටත් අයිති. කායගත සති කියන කමටහන. එහෙනම් අරසති 10, අසුබ 10, කසින 10, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන්නේ ඒ සිතුවිලි පවත්වන්න පුළුවන් තැන්. ඒ සිතුවිලි වලට. කර්ම කියන්නේ සිතුවිලි වලට, ස්ථාන කියන්නේ තන. එහෙනම් මේ සිතුවිලි නවත්තන්න පුළුවන් තැන් තමයි කමටහන් කියලා කියන්නේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඒ සතර බ්‍රහ්ම විහරණ. බ්‍රහ්මයන් වගේ වාසය කරන. අරූපාවචර ධ්‍යාන 4යි. ඒ සිත සමාධිගත කරන ආකාරයක්. සමාධියක් එක කෙනෙක් ඉහළට ගිහිල්ලා ධ්‍යාන වශයෙන් උපදවනවා. ආහාරය පිළිකුල් සංඥා හා චතු ධාතු විවත්තා. ආහාර පිළිකුල් වශයෙන් බැලීම. තොර රස රස සංඥා රස තණ්හා නැති වෙනවා. ආහාර පිළිකුල් වශයෙන් බලන කෙනෙකුට. අනිත් එක චතු ධාතු විවත්තා කියන්නේ සතර මහා ධාතු හැටියට මෙනෙහි කරනවා යම්කිසි කෙනෙක්. අන්න එකයි තියෙන්නේ විදර්ශනාවට. එකක් අරගෙන තියෙන විදර්ශනාවට අනිත් 39ක් බුදුරජාණන් වහන්සේ සමතේට දාලා තියෙනවා. සතර මහා ධාතු හැටියට යම්කිසි කෙනෙක් මෙනෙහි කරන්න, තේරුම් ගන්න, මෙනෙහි කරලා තේරුම් ගන්න, අවබෝධ කර ගන්න පුළුවන් නම් සතර මහා ධාතු හැටියට එතෙන් තමයි විදර්ශනාව පටන් ගන්න, විදර්ශනාව ආරම්භ වෙන්නේ. අනේ විදර්ශනාවට එකක් දාලා තියෙනවා. එහෙනම් මේ 49 එකක් අරගෙන අතීත අනාගත දෙක අතහරින්න ඕනේ. අතීතයේ පිළිබඳව කල්පනා කිරීම අතහරින්න. ඇයි අතීතයේ පිළිබඳව කල්පනා කිරීම අතහරින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අතීතයේ මැරිලි ඉවරයි. මැරිච්චයත් එක්ක සම්බන්ධකම් පවත්වන එක මෝඩකමක්. ඒ නිසා අතීතයේ පිළිබඳව කල්පනා කිරීම අතහරින්න කිව්වා. ඉපදිලා නැති අයත් එක්ක සම්බන්ධකම් පවත්වන එකත් මෝඩකමක්. තව මොහොතකින් ඇති වෙන සිතුවිල්ල අපි කාටවත් කියන්න බෑ. ඒ සිතුවිලි තාම ඉපදිලා නැහැ. ඒ පිළිබඳව සිතුවිලි හදනවා නම් ඒකත් අඥානකම. තථාගතයන් වහන්සේ දේශනා කරන වර්තමානයේ සිදුවෙන සිදුවීම් තුළ විදර්ශනා ප්‍රඥාවෙන් ඉඳ. තොර අතීතය අතහැරිය, අනාගතය අතහැරිය, සියලුම බලාපොරොත්තු අතහැරලා වාඩි වුණොත් භාවනාවට හොඳයි. මොනවා හරි දෙයක් මම ලබා ගන්නවා කියලා වාඩි වුණොත් භාවනාවට ඒ දෙය ලැබෙයි. නොලැබෙන එකම දේ නිවන. සියලුම බලාපොරොත්තු අතහැරලා වාඩි වුණොත් භාවනාවට වෙන මොනවාක්වත් ලැබෙන්නේ නැහැ. ලැබෙන එකම දේ නිවන. ඇයි? නිවන තියෙන්නේ බලාපොරොත්තු රහිත තැන. සහිත තැන තියෙන සසර. අතීතය අල්ලගත්තොත් සසර. අනාගතය අල්ලගත්තොත් සසර. වර්තමානයේ සිදුවෙන දේ පිළිබඳව නුවණින් ඉඳ. ඒ තමයි ප්‍රඥාව කියලා කිව්වේ. අන ප්‍රඥාව. එහෙනම් සතර සතිපට්ඨානය. ඒතර ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒන් යම් සමාධියක් ඇති කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් සමාධිය කියන්නේ. සිත එක්තැන් බව. අරමුණක වැඩි වෙලාවක් පැවැත්වීමේ හැකියාව. ඒක තමයි සමාධිය කියන්නේ. මේ සමාධිය ටිකක් ඇති කරගෙන ඊට පස්සේ ඒක තව තියෙනවා සතර ඉරියව්ව තුළ තමට අපහසු නම් තමට හිතෙනවා නම් මට සමාධිය අඩුයි කියලා සියුම් සමාධියක් එන්නේ ඉස්සලාම ගන්න කමටහන තුළ ඊට පස්සේ සතර ඉරියව්වම පවත්තන සියෙන් යුක්ත නැගිටිනකොට නැගිටින බව විතරයි දැනගන්නේ වෙන කිසිම දෙයක් ගැන හිතන්නේ සක්මන් කරනවා නම් සක්මන් කරන බව විතරයි දැනගන්නේ. වාඩි වෙනවා නම් වාඩි වෙන බව විතරයි දැනගන්නේ. සතපෙනවා නම් නිදා ගන්නවා නම් නිදා ගන්න බව විතරයි දැනගන්නේ. ඒ ඉරියව් හතර තුළ ඒ කියන ඉරියාපත භාවනා කියන්නේ. ඒ හතර තුළ සිත පවත්වන සතර ඉරියව් පිළිබඳ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමට හිතෙනවා නම් මට තවත් මදි සමාධි නැත්තම් චිත්ත ඒකාග්‍රතාවෙ මගේ තාම සිත වික්ෂිප්ත වෙනවා. මගේ සිත තාම විසිරෙනවා. විවිධ අරමුණු වල තාම එල්ලෙනවා කියලා තමයි හිතෙනවා නම් යම් කාලයක් වෙන් කරගෙන ඒක සාමාන්‍යයෙන් ඉස්සලා විනාඩි 10ක් වුණත් කමන්නේ වෙන් කරගෙන ඒ විනාඩි 10ක් තුළ සිදුවෙන සියලුම ක්‍රියාවන් ඒ කරන ක්‍රියාව පිළිබඳ විතරක් සිත තියන්න ඕනම වැඩ කරන්න පුළුවන් ගෙදර දොරේ වැඩ කරන්න ඕනම වැඩ කරතේ ඒ සියලුම කරන ක්‍රියාවන් පිළිබඳ විතරයි සිත අතීත අනාගත දෙක අතහැරලා ඒකොට ඕනම කාර්යයක් කරන්න පුළුවන් ඒ කාර්යය තුළ සිත හිටිනවා අන්න සිත හොඳට සමාධි වෙන ඊට පස්සේ
බලවත් වෙන සමාධිය චිත්ත ඒකාග්‍රතාවය බලවත් වෙන ඒක අපට ඕනේ විදර්ශනාවට යන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔය පංචස්කන්ධය බෙදන්න දැන් ස්කන්ධ පංචක බෙදන්න අධ්‍යාත්මයෙන් පටන් ගන්න අධ්‍යාත්මය තුළ තියෙන පටන් ගන්න බෙදන්න වෙන් කරන්න 42කට වෙන් කරන්න පුළුවන් කොහමද 20ක් තද ගතියට අයින් කරන්න පුළුවන් 12ක් දියර ගතිය ආපෝ ගතිය එළෙන ගතිය වැගිරෙන ගතියට අයින් කරන්න පුළුවන් 4ක් තේජෝ ධාතුවට අයින් කරන්න පුළුවන් 6ක් වායෝ ධාතුවට අයින් කරන්න පුළුවන් 42කට ගන්නත් පුළුවන් අපහසු නම් 32කට ගත්තත් ඇති කුණුප කොටස් 32ක් තියෙනවා කුණු වෙච්ච කොටස් 32ක් කුණු වෙලා යන කොටස් 32ක් අන්න එකින් එක ගන්න කෙස් ලොම් නිය දත් සම් සම් දත් නිය ලොම් කෙස් දැන් ඒ විදිහට ඉස්සර හොඳට පාඩම් කර ගන්න ඕනේ මේ 32ක් ඉස්සර 20ක් අරගන්න තායි ගන්න අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ඉහළ පහළ යන්න ඕනේ කෙස් ලොම් නිය දත් සම් කෙස් කියනකොට කෙස් වල සිත තියෙන්න ඕනේ බාහිරට යන්න බෑ ලොම් කියනකොට ලොම් වල සිත තියෙන්න ඕනේ නිය කියනකොට නිය වල සිත තියෙන්න ඕනේ දත් කියනකොට දත් වල සිත තියෙන්න ඕනේ සම් කියනකොට හම තුල සිත තියෙන්න ඕනේ ආයේ නැවත උඩට එනකොටත් ඒ විදිහමයි හම් කියන සම් කියනකොට සමේ සිත තියෙන්න ඕනේ අන්න ඒ විදිහට සිත තියනවා ඒ ස්ථානයට ඒ අවස්ථාවේ ඒ ආයෙත් ගන්න තවත් පහක් කෙස් ලොම් නිය දත් සම් සම් දත් නිය ලොම් කෙස් කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට ලොඳ වකුගඩු වකුගඩු ඇට ලොඳ ඇට නහර මස් සම් දත් නිය ලොම් කෙස් ශරීරයට අපහසුයක් නැතුව තමන්ට අපහසුයක් නැති ආකාරයට වඩාත් වේගයෙන් යන්නේ නැතුව වඩාත් හිමින් යන්නේ නැතුව මෙනෙහි කරනවා. ඇයි මේ මෙනෙහි කරන්නේ කිව්වේ? මේ තියෙන කොටස් ටිකක් කියන එක හොඳට සිතට අනුගත වෙන්න ඕනේ, සිතේ සනිටුහන් වෙන්න ඕනේ, සිතේ පළපදියම් වෙන්න ඕනේ. තියෙන කොටස් ටිකක්මයි. අනේ එතනදි මේ මවත්තේ කියන එක බැහැර වෙනවා. ඇයි? කොටස් 32ක් සිතට අනුගත වෙලා තියෙනවා. මානසික දකින්න කොටස් 32 දෙතිස් කුණක කොටස් ඊට පස්සේ අනිත් ඒවා ගන්න ආපෝ දාත් වෙනත් හතර හතර ගන්න කෙල සෙම සොටු කඳුළු කඳුළු සොටු සෙම කෙල එයා දිවසේ හතර හතර ගන්න. ඒතර කෙල කියනකොට කෙලවල සිත තියෙන්න ඕනේ. සෙම කියනකොට සෙමවල සිත තියෙන්න ඕනේ. සොටු කියනකොට සොටුවල සිත තියෙන්න ඕනේ. කඳුළු කියනකොට කඳුළුවල සිත තියෙන්න ඕනේ. අනේ ආදි වශයෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අතීත අනාගත දෙක අතහැරලා මෙනෙහි කරනවා. එතකොට කොටස් 32 හොදවට වෙන් වෙලා පේනවා. දර්ශනය වෙනවා. දකින්න. පුජ්‍යලේ දකින්න බැහැ. ඒ කොටස් 32 එක කොටසක්වත් පුජ්‍යලේකට අයිති ඒවත් නෙමෙයි. අනේ අම්සි කෙනෙක් නිවැරදිව දකින්න. ඒ දෙකේම දර්ශනය. අනේ මේ විදිහට ඊට පස්සේ ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන තවත් විදිහකට මෙනෙහි කරන්න. කොහොමද? කෙස්වල තියෙන වර්ණයක්. ඒ සෑම කොටසකම තියෙන වර්ණයක්. ඒ 32කෙම තියෙන වර්ණයක්. වර්ණ වශයෙන් බලන්න. වර්ණ වශයෙන් මෙනෙහි කරන්න. වර්ණ වශයෙන් සිතට අනුගත කරගන්න. වර්ණ වශයෙන් සිතේ සනිටුහන් කරගන්න. සිතේ බලවත් කරගන්න මේ වර්ණය. කෙස් කළු පාට ඒවා තියෙන සුදු පාට ඒවා තියෙන දුබුරු පාට ඒවා තියෙන ඒ විවිධ වර්ණයන්ගෙන් යුක්තයි වර්ණයක් තියෙන ඒ වගේම සිතට අනුගත කරගන්න සිතේ හොඳට සනිටුහන් කරගන්න සිතට හොඳට බලවත් කරගන්න ඒකේ ගන්ධයක් තියෙනවා තියෙන එක සබා ගන්ධයක් තියෙන ඒ වගේම ඒකේ තියෙනවා සටහනක් සෑ ඔය කොටස් 32කේම තියෙන සටහනක් කෙස් වල තියෙන සටහන. දික්කේව තියෙන, කෙටිේව තියෙන, පුපුරච්චේව තියෙන. ඒ ආදි වශයෙන් තියෙන. සටහන් වශයෙන් තියෙන. පිහිටි ස්ථාන වශයෙන්
බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහි කරන්නේ පීඩි ස්ථාන වශයෙන්. කෙස් තියෙන්නේ කොහෙද, ලොම් තියෙන්නේ කොහෙද, නිය තියෙන්නේ කොහෙද, දත් තියෙන්නේ කොහෙද, සම් තියෙන්නේ කොහෙද, මස් තියෙන්නේ කොහෙද, නහර තියෙන්නේ කොහෙද, ඇට සැකිල්ල කොහමද පීඩලා තියෙන්නේ, ඒ ඇතුලේ තියෙන ඇට මිදුළු කොහමද, වකුගඩු කොහමද, පෙනහල්ල කොහමද, ඒ ආදී වශයෙන් හොඳට බලන්න පීඩි ස්ථාන වශයෙන්. ඊට පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරන ඔබ පිළිකුල්ද නැත්ද කියලා බලන්න. දැකලා අවබෝධ කරගන්න. ඔය එකක්වත් ආසාවෙන් පරිහරණය කළ යුතු ඒවා නෙමෙයි, පිළිකුලෙන් බැහැර කළ යුතු ඒවා. පාට කර කර ලස්සන කර කර සරස සරස තියාගත යුතු ඒවා නෙමෙයි, සභාවයම දුර්ගන්ධයෙන් යුක්ත අහකදමිය යුතු පිළිකුල් දේවල් හැටියට දර්ශනය වෙනවා නම් හැබැයි ඒ තුළ වැඩෙන්නේ සමතයයි. ඒ තුළ වැඩෙන්නේ සමතයයි. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. දැන් බුදුරජාණන් වහන්සේ තාම දේශනා කරන්නේ මේ සතර මහා තව විදර්ශනා වර්ගයන් තථාගතයන් වහන්සේ. ඒ වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සඨාන් වශයෙන්, පිළි ස්ථාන වශයෙන්, පිළිකුල් වශයෙන් බලනකොටත් වැඩෙන්නේ සමතයමයි. හැබැයි කෙස් ටික අරගෙන සතර මහා ධාතු හැටියට දැක්කොත් අන්න විදර්ශන. අන්න විශේෂ දර්ශනය. අන්න පටන්ගත විදර්ශන. දැන් බලන්න. ඒතකොට සමතේම විදර්ශනාවට හරවන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමතේ නවත්තල විදර්ශනාවට යන්නත් පුළුවන්. කොහොමද සමතේම විදර්ශනාවට හරවන්නේ? ඔය සියල්ල මෙනෙහි කරේ සිතින්. සිතින් මෙනෙහි කරේ. එතකොට සිත කොහෙද හටගන්නේ? හෘදවස්තය සිදු කරගෙන. හෘදවස්තයේ තියෙන අනුකෝප භාගයක විතරලිය. එලිය ඇසුරු කරගෙන හටගන්න ශක්ති විශේෂයක් ඒකට සිත කියනවා. එහෙනම් මෙයා සම්බන්ධ වෙලා ඉන්නේ, මෙයා ඇසුරු කරන්නේ හෘද වස්තුව. හෘද වස්තුව මොනවද හැදිලා තියෙන්නේ? අන සමතේ හැරව විදර්ශනාවට. හෘද වස්තුව හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්ගේ. සතර මහා ධාතුන්ගේ හෘද වස්තුව හැදිලා තියෙන්නේ. ඒතර සතර මහා ධාතුන්ගේ හැදිච්ච හෘද වස්තුව ඒක විතරද තියෙන්නේ? නෑ, තවත් එකක් තියෙනවා. අන්න මේක කරන්න. එතකොට සියලුම දේවල් ගන්න වෙන්නේ 31ම ගන්න වෙන්නේ සතර මහා ධාතු හැටියට. අන්න විදර්ශන. අන්න විදර්ශන පටන් ගත්තා. දැන් එතකොට එතරේ ඉඳලා දකින්නේ ඒ කොටස් හැටියට නෙමෙයි, ඒ සියලුම කොටස් නිර්මාණය වෙච්ච සකස් වෙච්ච දේවල් හැටියට, ඒ තමයි සතර මහා ධාතු හැටියට. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කාය කයන පස්සේ විහෙරති. කායේ කයනුව බලමින් වාසය කරන්න. කායේ කයන පස්සේ විහෙරති. ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදනාසු වේදනාන පස්සේ විහෙරති. දැන් විදර්ශනාවට හරවන ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදනාසු වේදනාන පස්සේ විහෙරති. මේ ලස්සන ඵලයක් දැන් උපදවගෙන තියෙන හේතුන්ගෙන් තමයි උපදවාගත්තේ මෙතනට එනකන් ආවේ. සත්පුරුෂ ආශ්‍රය ඒ හේතුව නිසා සද්ධර්මය ශ්‍රවණය කළා. සද්ධර්මය ශ්‍රවණය කිරීම නිසා සද්ධාව හටගත්තා. සද්ධාව නිසා නුවණින් මෙනෙහි කළා. නුවණින් මෙනෙහි කිරීම නිසා මනා නුවණක් ඇති වුණා. මනා නුවණක් ඇති වීම තුළ ඉන්ද්‍රිය සංවර වුණා. ඉන්ද්‍රිය සංවර වීම නිසා ත්‍රිවිධ සුචරිතයේ යෙදුණා. ත්‍රිවිධ සුචරිතය නිසා සතර හත්පට්ඨානෙ වඩනවා. මනු මේ එකින් එකට හේතුඵල. ඒ හේතුව නැත්තම් ඉතිරි ඵලයක් හදන්න බෑ. එහෙනම් වේදනාසු වේදනානුපස්සී විහෙරති. විඳින වේදනාවේ අවස්ථාවේ දැනගන්න දැකගන්න. කායික දුක්ඛ වේදනාවක් විඳිනවා නම් මම දැන් කායික දුක්ඛ වේදනාවක් විඳිමින් ඉන්නේ. දැනගන්න දැකගන්න. කායික සැප වේදනාවක් විඳිනවා නම් කායික සැප වේදනාවක් මම දැන් විඳිමින් ඉන්නේ. ඒ අවස්ථාවේ විඳින වේදනාව දැනගන්න. මානසික දොම්නස් වේදනාවක් විඳිනවා නම් මානසික දොම්නස් වේදනාවක් මම දැන් විඳිනවා කියලා ගන්න. මේ සම්මුති දේශනාවක්. ඒ සම්මුති දේශනාව තුළ දේශනා කරන්නේ පෙන්වන්නේ හේතුඵල. මේ හේතුවෙන් මේ ඵලය හටගන්න ආකාරය. මේ තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. එහෙනම් අපි නිවනට යනවා නම් මේ හේතුඵල අනුව මොනියන්නේ? එහෙනම් මානසික සුව වේදනාවක් විඳිනවා නම් මානසික සුව වේදනාවක් විඳිනවා කියලා දැනගන්න දෙකයි. මානසික දුක්ඛ වේදනාවක් විඳිනවා නම් මම දැන් මානසික දුක්ඛ වේදනාවක්, දෝමනස්ස වේදනාවක් විඳිනවා කියලා දැනගන්න දෙකගන්න. ඒ වගේම ඉන්ද්‍රියන් මූලික කරගෙන හටගන්නා වේදනා.
චක්කු සම්පස්සජා වේදනා. මම දැන් ඇහෙන් රූපයක් දැකලා ඒ පිළිබඳව විඳින්මින් ඉන්නවා. චක්කු සම්පස්සජා වේදනා. මම දැන් කණෙන් ශබ්දයක් අහලා ඒ පිළිබඳව විඳින්මින් ඉන්නවා. බලන්න පුළුවන් තමයි. මම නාසයෙන් ගන්ධයක් ආග්‍රහණය කරලා ඒ පිළිබඳව විඳින්මින් ඉන්නවා. ගාන සම්පස්සජා වේදනා. මම දිවෙන් රසයක් විඳිනේ කල ඒ පිළිබඳව විඳින්මින් ඉන්නවා දැන්. චිව සම්පස්සජා වේදනා. කාය සම්පස්සජා වේදනා. මම කය මූලික කරගෙන සුව වේදනාවක් විඳිනවා. කාය සම්පස්සජා වේදනා. විඳිනවා කියලා දැනෙන. මනෝ සම්පස්සජා වේදනා. මම මනස මූලික කරගෙන අරමුණු සුභ අරමුණු ඉටුණු අරමුණු පිළිබඳව සිතලා ඒ පිළිබඳව විඳින්මින් ඉන්නවා මනෝ සම්පස්සජා වේදනා. ඒ විඳින වේදනාවේ ඒ අවස්ථාවේදී දැනගන්න දැකගන්න වේදනානුපස්සන චිත්තේ චිත්තානුපස්සන සිත හැසිරෙන ආකාරයක් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිත හැසිරෙන ආකාරය බලන්න රාග සහිත සිතක් නම් රාග සහිත සිතක් කියලා දැනගන්න දැකගන්න රාගය කියන්නේ ඇලුනා යම් තැනක සිත ඇලුනාද ඒක දැනගන්න ඒක දැකගන්න රාග සහිත සිතක් राग रहित सितक ना राग रहित सितक केला अवस्था में දැනගන්න දැකගන්න देश सहित सितक केते उन देश सहित सितक केले अवस्था में දැනගන්න अवस्था में දැකගන්න देश रहित सितक ना देश දැනගන්න अवस्था में දැකගන්න मोह सहित सितक ना मोह सहित सितक केला अवस्था में දැනගන්න अवस्था में දැනගන්න අවස්ථාවක් දෙක ගන්න මොහය රහිත නෑ මං දැන් ප්‍රඥාවෙන් බලයි මං නුවණින් බලයි මොහ රහිත සිතක් නම් මොහ රහිත සිතක් කියලා අවස්ථාවෙම දැනගන්න දෙක ගන්න චිත්තේ චිත්තානුපස්සී විහෙරති උසස් සිතක් නම් උසස් සිතක් කියලා අවස්ථාවෙම දැනගන්න අවස්ථාවෙම දෙක ගන්න පහත් සිතක් නම් පහත් සිතක් කියලා අවස්ථාවෙම දැනගන්න අවස්ථාවෙම දෙක ගන්න සමාහිත සිතක් නම් සමාහිත සිතක් කියලා අවස්ථාවෙම දැනගන්න අවස්ථාවෙම දැකගන්න උද්දච්ච සිතක් නම් උද්දච්ච කියන්නේ වික්ෂිප්ත වෙන විසිරුණු සිතක් නම් විසිරුණු සිතක් බව අවස්ථාවෙම දැනගන්න අවස්ථාවෙම දැකගන්න ඒතර සමාහිත සිතක් නම් අවස්ථාවෙම දැනගන්න අවස්ථාවෙම දැකගන්න මානින්්‍යුක්ත සිතක් නම් මානින්්‍යුක්ත සිතක් කියලා දැනගන්න දැකගන්න මානේතර වූ සිතක් නම් මානේතර වූ සිතක් කියලා ඒවස්ථාවෙම දැනගන්න ඒවස්ථාවෙම දැකගන්න අන්න චිත්තේ චිත්තානුපස්සී විහෙරති සිතේ සිතානෝ බලමින් වාසය කරන තර බුදුරජාන් වහන්සේ මේ සතර සතිපට්ඨානය දේශනා කළා ප්‍රකාශ කරන මහණෙනි මේ සතර සතිපට්ඨානය යම් කිසි කෙනෙක් අවම දින 7ක් උපරිම වසර 7ක් නිවැරදිව වැඩුවොත් මම අප වෙනවා මම කැප වෙනවා එයාට කරුණු දෙකක් බලාපොරොත්තු වෙන්න. මොකද අනාගාමි ඵලයේ හොරියක් තියෙනවා. ඒ නිසා තමයි කායනෝයම් වික්කවේ මග්ගෝ කිවේ. එහෙනම් අවම දින 7ක් නිවැරදිව සතර සතිපට්ඨානයේ යෙදුනොත් උපරිම වසර 7ක් මේ කාලය තුළ නියත වශයෙන්ම ලැබෙනවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එහෙනම් ධම්මේ ධම්මානුපස්සී විහෙරති ධර්මයේ මොකද ධර්මය? කාම ඡන්දයේ නුක්ත සිතන්න කාම ඡන්දය මගේ සිත තුළ තියෙනවා කියලා දැනගන්න දෙකගන්න. අර කාමයන් පිළිබඳ ඇති වෙන කැමැත්ත. කාම ඡන්දය මගේ සිතේ දැන් නැත්තම් දැන් මගේ සිතේ කාම ඡන්දයක් නැහැ කියලා දැනගන්න දෙකගන්න. යම් වෙලාවක නෝපන් කාම ඡන්දයක් උපදීද ඒක දැනගන්න ඒක දෙකගන්න. ඒ උපකාමච්ඡන්දේ ප්‍රහීනද ඒ කියන්නේ මතු නූපදීද ඒක දැනගන්න එක දැකගන්න ඒ ප්‍රහීනෝ කාමච්ඡන්දේ මතු නූපදීද ඒක දැනගන්න පුළුවන් දැකගන්නත් පුළුවන් අන්න ධම්මානුපස්සන දැන් අපිට තියනවාද කියලා එතකොට තමන්ම තමයි දැනගන්නේ තමන්ම තමයි දැකගන්නේ අන්න මේ විදිහට යම් කිසි කෙනෙක් තොර කය කයනුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති මේ විදිහට සතර සතිපට්ඨානේ වඩනවා නම් එයාට වැඩෙනවා ඉතාමත්ම ලස්සන ඒක හේතුව ඒ හේතුයෙන් සතර සතිපට්ඨානේ වැඩීම නැමැති හේතුවෙන් එයා තව ලස්සන ඵලයක් උපදවනවා
ඒ තමයි බෝධිඅංග බෝධිඅංග බුද්ධියට හේතු වෙන අංග හතක් තියෙනවා සතිය ධම්මවිචය වීරිය ප්‍රීති පසද්දි සමාධි උපේක්ඛා ඒ අරියත්වයට මෑන් තියෙන අංග හත හැබැයි කොයි වෙලේ හරි උපදිනවා ඒ හතේ උපදුනේ අර ලස්සන හේතුයෙන් මොන හේතුයෙන්ද සතර සතිපට්ඨාන නැමැති හේතුයෙන් තමයි මේ ඵලය උපදින්නේ බෝධිඅංග බුද්ධියට හේතු අංග සතිය කිව්වොත් 100 ධම්මවිචික වේ ප්‍රඥාව දැන් හොදට අවබෝධයි හේතුඵල ධම අනිත්‍ය දුක අනාත්ම ඥාන උපදවාගෙන තියෙනවා සම්මර්ෂණ ඥාණය තොඩ නාම රූප පරිච්ඡේද ඥාණය උද්‍යව්‍ය ඥාණ බංගාරු දර්ශන ඥාණ බයිතුපට්ඨාන ඥාණ ආදීනවාණු දර්ශන ඥාණ මුංචිත කමංචිතා ඥාණ ආදී වශයෙන් නිබ්බිදානා ඥාණ මුංචිත කමංචිතා ඥාණ මේ ආදී වශයෙන් ඥානත් උපදින ඒ ධම්ම විචි සති ධම්ම විචි වීරය ඒ සදා දැන් නිරන්තරයෙන් වෙරවඩනවා මහන්සි ගන්නවා උනන්දු වෙනවා ඉතිරි කරුණු ටික සම්පූර්ණ කරගන්න වීරිය ප්‍රීති ලොකු සතුටක් ඇති වෙයි ඒ ඇති වෙන්නේ ධර්මයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ හා ධර්මයේ මහා සංඝරත්නයේ තුනරුවන් කෙරේ පිළිබඳ ඇති වෙන අසීමිත ප්‍රීතියක් ඇති වෙනවා සතිය ධම්මයේ ජී වීරිය ප්‍රීති පස්සද්දි කාය චිත්ත දෙක හොඳට සංසිඳෙනවා පස්සද්දි සමාධි සදා සිතට සිත එක් තැන්පත් ඒකාග්‍රතාවයෙන් යුක්තයි ඒ සමාධිය ලෞකික එකක් නෙමෙයි ඒ සමාධිය ලෝකෝත්තර එකක් කොහමද ලෝකෝත්තර එකක් වෙන්නේ අංග හතක් පිරිවර වෙලා ඉන්නේ එකට මොකද යම් වෙලාවක ඒවි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති මේ අංග හත පිරිවර වෙලා ආවොත් චිතේ ඒකාග්‍රතාවයක් සිතේ තැන්පත් බව ඒ තමයි ලෝකෝත්තර සමාධිය එකම සම්මා සමාධි අන්න තොර සතිය ධම්මවිචය වීරය ප්‍රීති පස්සද්දි සමාධි උපේක්ඛා සිත දින උපේක්ෂාවේ ඒ තමයි අෂ්ටලෝක ධර්මයේ කෙරේ පවතිනා උපේක්ෂාව අෂ්ටලෝක ධර්මයේ කෙරේ පවතිනා උපේක්ෂාව ලාභ ලාභය සැස නින්දා ප්‍රශංසා සැප දුක හැමේ නොසැලෙන සිත අකම්පිත සිත එතන ශෝකයක් නැහැ ඇලීමක් නැගීමක් නැහැ අන්න බෝධිඅංග ලස්සන ඵලයක් උපදවන ආයේ හේතුවක් වෙනවා තව ලස්සන ඵලයක් උපදවන්න ඒ මොකක්ද විද්‍යා විමුක්ති විද්‍යා විමුක්ති විමුක්ති කිව්වේ නිදහස් වුණා සියල්ලෙන් ඒ කියන්නේ නිවන අවබෝධ කළා කියන එක තමයි ධර්ම දේශනාව අවසන් කරන කාලය අවසන් වෙලා තියෙනවා ධර්මදේශනා විදායකත්වය ඕස්ට්‍රේලියාවේ බිස්බෙන් නුවර මවේශන මවද්දීනිය තියෙනගේ අවුරුදු 4ක් වයස ඇති පුතුණ වුණත් පින්කමේ දායකත්වය දරනවා. ඉතින් දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. පරලෝසප දෙමව්පියන් ඇතුළු මොනුපුර මිනිබිරියන් ඇතුළු සියලු දෙනාගේම ඒ පරලෝසප සියලු දෙනාගේම